අයිබෝවන් සුබ දවසක් යහපත් දවසක් රටේ සමස්ත පරදායිතාවයට අපි දායක වෙලා තියෙනවද පොඩ්ඩක් හිතලා බලන්නකෝ අපේ දායකත්වයේ මොන මට්ටමකින්ද රටේ සමස්ත පරදායිතාවයට එකතු වෙලා තියෙන්නේ සමහර වෙලාවට මේ සෞඛ්‍ය කියන සාධකයේ බලපෑම නිසා අපෙන් ලබා දෙන පරදායිතාවය අඩු වෙන්න පුළුවන් හැබැයි අපිට පුළුවන් නම් අපේ පුද්ගලික සෞඛ්‍ය නිසි ප්‍රශස්ත මට්ටමක තියාගන්නට අර අපි කියන ප්‍රොඩක්ටිවිටි එක නැත්නම් අවස්ථානයේ එකතු වෙන මේ සමස්ත පලතාවිතාවට අපේ නිවැරදි දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් මඟ පෙන්වන ඔබේම අඩහොරාව YARLTV Health Talk Me. අපේ සමහර ආසාදනවලට පුංචි ලෙඩවලට බොහෝ වෙලාවට මේ ඇන්ටිබයොටික් පාවිච්චි කරනවා. අපි ගොඩක් වෙලාවට මේක මේ ෆාමසි වලට ගිහිල්ලා පුංචි හෙම්බිරිස්සාවක් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් ඇති වුණත් අනේ දෙන්නකෝ ඇන්ටිබයොටික් එකක්. මේක අඩු කරගන්න ඉක්මනින් සමනය කරගන්න දෙන්න ඇන්ටිබයොටික් කියලා බොහෝ දෙනෙක් ඉල්ලන්නට පෙළඹිලා තියෙනවා. ඒක සමහර OTC නැත්නම් ඕවර් ද කවුන්ටර් ඩ්‍රග් එකක් විදිහට සමහර වෙලාවට පාවිච්චි කරනවා. හැබැයි මේ පාවිච්චි වෙන්න බෑ කියලා තමයි නීතියට අනුව නම් තිබෙන්නේ. නමුත් මේ ඇන්ටිබයොටික් දැන් අපි ඕනටත් වඩා අරගෙනද කියලා අපිට සැකයි. මොකද සමහර ඇන්ටිබයොටික් දැන් අපි ගත්තට අදාල් රේට් එක අහන්නේ නැහැ. නැත්නම් ඒකෙන් ගන්න පුළුවන් මේ සෝයීමේ තත්ත්වය ලැබෙන්නේ නැහැ කියලා පෙනියන. මෙන්න මේ කාරණය සම්බන්ධ කරගෙන විශේෂයෙන් මේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් නැත්නම් මේ ප්‍රතිජීවක වලට දක්වන ප්‍රතිරෝධය පිළිබඳව අපි බොහොම සවිස්තරව කතා කරමු. ඉතින් ඒ සඳහා දවසේ අපි බොහොම ගෞරවනීය ආරාධනෙන් මැදිරියට සම්බන්ධ කරගත්තා ශ්‍රී ජයවත්පුර මහරෝහලේ ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලකේ මහත්මියට ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් නැත්නම් මේ ප්‍රතිජීවක වලට දක්වන ප්‍රතිරෝධය පිළිබඳ කතා කරනකොට වැදගත්මනි. ඇත්තට මොකක්ද මේ ප්‍රතිරෝධී තත්ත්වයක් ඇති වෙන්නේ කියන සහ මීට අදාළ වෙන මූලික පැහැදිලි කිරීම මොකක්ද? ඔව් දැන් ප්‍රතිජීවක ඖෂධ කියන්නේ මොනවද කියලා අපි මුලින් බැලුවොත් ප්‍රතිජීවක ඖෂධයක් කියන්නේ හැම වෙලෙම දැන් අපි දන්නවා ක්ෂුද්‍ර ජීවීන් කියලා කොටසක් ඉන්නවා. අපි ක්ෂුද්‍ර ජීව විද්‍යාව කියලා කිව්වහම ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ කවුද? බැක්ටීරියා, වෛරස්, ඒ වගේම තව තියෙනවා අපි ෆංගස් කියලා කියන දිලීර වර්ග වෙන්න පුළුවන්. ඒ වගේම අපිට රෝග ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා සාමාන්‍යයෙන් අපේ ජීවිතේ ගත්තොත් අපිත් එක්ක එකට බැඳිලා ඉන්න ජීවීන් මේවා. ඒ කියන්නේ අපේ ඇඟේ ගත්තොත් වෛරස්, බැක්ටීරියා, දිලීර කියන ඒවා සාමාන්‍යයෙන් අපේ අතරේ අපේ ඇඟේ සිටිනවා. ඒ කියන්නේ ඒක අපේ සාමාන්‍ය ගහණයක් තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. ඇත්තටම කිව්වොත් අපේ තියෙනවනේ හියුමන්ස්, ඒ කියන්නේ අපි හිතන් ඉන්නේ අපි මිනිස්සු කියලා. දැන් මිනිස්්‍ය සෛලවලට වඩා ප්‍රමාණයක් ක්ෂුද්‍ර ජීව සෛල අපේ ඇඟ ඇතුලේ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙද්දී නමුත් සමහරක් වෙලාවට මේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපිට රෝග තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඉතින් රෝග තත්ත්වයක් ඇති කළොතින් ඒකට දෙන බෙහෙත් වර්ගයක් තමයි මේ ක්ෂුද්‍ර අපි කියන්නේ මේ ඇන්ටිබයොටික් කියනවා. නැත්නම් ඇන්ටිමයික්‍රෝබියල්ස් කියනවා අපි වෛරස් සඳහා හැම දෙන ඒවත් එකතු කරොත් ඒ වර්ග ඔක්කොම බෙහෙත් ගත්තොත්. එතකොට ඒක විශේෂයෙන් අපි දෙන්නේ අර අදාළ ක්ෂුද්‍ර ජීවියා විනාශ කිරීම සඳහා දෙන ඖෂධයක් තමයි අපි මේ ඇන්ටිමයික්‍රෝබියල්ස් එහෙම නැත්නම් ඇන්ටිබයොටික් කියන නමෙන් අපි හඳුන්වන්නේ. එතකොට ඒක දෙන්න අවශ්‍ය වෙන්නේ ඒ රෝගකාරක සහිත, ඒ කියන්නේ ක්ෂුද්‍ර ජීවියෙක්ගෙන් රෝගයක් ඇති කර අවස්ථාව කියලා අපි දැනගත්තොත් පමණයි. ඒ අදාළ මොකද්ද ක්ෂුද්‍ර ජීවියා කියලා දැනගෙන ඕනේ අපි ඒ බෙහෙත පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ දැන් අර කලින් කිව්වා වගේ මේක අපි ආවට ගියාට පාවිච්චි කර යුතු දෙයක් නෙමෙයි. ඉතින් ඉස්සෙල්ලාම ඒක අවශ්‍යම වෙලාවට පමණක් වෛද්‍යවරයෙක්ගේ නිර්දේශ මත පමණයි මේ ඇන්ටිබයොටික් එහෙම නැත්නම් ඇන්ටිමයික්‍රෝබියල්ස් කියන ඖෂධ කොටස භාවිතා කරන්න ඕනේ. මොකද නිකන් අර කැක්කුමට දෙන බෙහෙතක් වගේ නෙමෙයි මේක. මොකද ඒකට අපි දැන් කිව්වා ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිරෝධය ගොඩනැගෙනවා කියලා. දැන් එතන තමයි වෙනස තියෙන්නේ. දැන් අපි හිතමු අපි ඕනම බෙහෙතකින් අපි දන්නවා හැම වෙලෙම බෙහෙත් වලින් අනිසි ප්‍රතිඵල තියෙනවාමයි. ඒ කියන්නේ අපිට කියන්න බෑ මේ බේත කිසිම බයක් නැහැ, ඔයා දිගටම ගන්න, හැමදාම ගන්න, මේකෙන් කිසිම ලෙඩක් නැහැ කියන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියනවා නම් ඒක වැරදි. සමහර ඒවෙන් එන ප්‍රශ්න අඩුයි. සමහර ඒවෙන් එන ප්‍රශ්න වැඩි. ඒ කියන්නේ සමහර බෙහෙත් නිසා රෝගීන්ට එන රෝග තත්ත්ව තියෙනවා, මරණය වුණත් ගෙන දෙන්න පුළුවන් ඕනම බෙහෙත්කින්. ඒ කියන්නේ එක එක මට්ටමට යන්න පුළුවන්. ඉතින් ඒ අනුව අවශ්‍යම නම් විතරයි කොහොමත් බෙහෙත් ගන්න ඕනේ. නමුත් මෙතනදී ඊටලා වෙනසක් තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු අපි දැන් සාමාන්‍යයෙන් පැරසිටමෝල් පෙත්තක් වගේ ගත්තොත් අපේ ඇඟේ කැක්කුමකට ඒකේ ප්‍රශ්නයක් ආවොත් බලපාන්නේ අපිට විතරනේ, මම ගන්න පුද්ගලයාට විතරයි.
නමුත් ප්‍රතිජීවක ඖෂධ කියන එක ගත්තහම ඇතිවෙන අනිසි ඵලයක් වෙන ප්‍රතිරෝධය ගොඩ නැගීම. ඒ කියන්නේ අර ප්‍රතිජීවක ඖෂධ වලට ඔරොත්තු දීමේ හැකියාවක් අර තියෙන බැක්ටීරියා වෛරස් වගේ දේවල් ඇති කරගන්නවා. ඒ ඔරොත්තු දෙන හැකියාව ඇති බැක්ටීරියා සහ වෛරස් තව කෙනෙක්ටත් පැතිරෙන්න පුළුවන්. එතකොට ඒකෙන් එන අනිසි ප්‍රතිඵලය එන්නේ මට පමණක් නෙමෙයි. මම බෙහෙත් ගැනීම නිසා බාගෙට හරියට නොගෙන يعني අවශ්‍ය නැති වෙලාවට ගත්තොත් ඒකෙන් ප්‍රතිරෝධයක් ඇති වුණොත් මගේ දින ශුද්‍ර ජීවීන්ගේ ඒ ශුද්‍ර ජීවීන් තව කෙනෙක්ටත් යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලය අර අනිසි ප්‍රතිඵලය අනික් කාටත් එනවා. සමාජයටම බලපානවා. ඒකයි අපි මේ 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 ඖෂධ කොටස ගැන විශේෂයෙන් කතා කරන්නේ. මොකද මේක දැන් ලෝකෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එක පුද්ගලයෙක් ගන්න ඖෂධය මගින් එන අනිසි ප්‍රතිඵලය බලපාන්නේ එයා ඒ පුද්ගලයාට පමණක් නෙමෙයි මුළු සමාජයටම බලපාන්න පුළුවන්. ඒක නිසා තමයි හොඳ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය ඇතිව ඒ නියම රෝග නිර්දේශ නිරීක්ෂණ කියන්නේ සමාන පරීක්ෂණ කරලා බලලා ඒ අවශ්‍ය වෙලාවට පමණයි ඒ ඖෂධ පාවිච්චි කළ යුත්තේ. මේ කොච්චර හරස් ප්‍රශ්නයක් දැන් අපේ මේ ඕවර් ද කවුන්ටර් ඩ්‍රග්ස් නැත්නම් මේ අපිට වෙළඳසල් විශේෂයෙන් ෆාමසි වලින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව ගන්න පුළුවන් ඩ්‍රග්ස් නැත්නම් ඖෂධ තියෙනවා. දැන් දැනුවත් වීම අනුව ඇන්ටිබයොටික් නැත්නම් මේ ප්‍රතිජීවක හිම ගන්න බැහැ නේද? ගන්න බෑ. ඒක නීතිය අනුව තහනම්. ඒ කියන්නේ නිකන් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් මං කිව්වා වගේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම තහනම්. ඒක ඖෂධ හල් හිමියටත් බලපානවා. ඒ වගේම එක ගන්නත් හොඳ නෑ. ඒක වැරදි බදක්. දැන් අපිට මේ පොන්ච සමාජීය ප්‍රශ්නයකට අවධානය යොමු කරනවා. දැන් සමාජය තුළ තිබෙන විවිධ අවශ්‍යතා දැන් අපි ඇත්තටම අපි බොහොම සුවෙන් ඉන්න ආසයි. ළඩ වෙන්න කැමති නැහැ. දැන් ඒ නිසා අපි ශනිකව අපි උදාහරණයක් ගත්තොත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් හෙම්බ්‍රිස්සාක් වගේ තත්ත්වයක් ගත්තොත් අපි ඉතා ඉක්මනින්ම ඇන්ටිබයොටික් වලට යොමු වෙනවා. මොකද අපිට ඒ දේවල් විඳ ගන්නට ඒ දේවල් විඳගෙන අපේ එදිනෙදා රාජකාරී කරගෙන යාමට බාධාවක් වෙන නිසා. දැන් මෙතනදී ගොඩක් වෙලාවට මේ OTC ඩ්‍රග්ස් භාවිතා කරන්න දුන්නේ නැති වුණාට අපි සමහරවිට ඉල්ල ගන්නවා. හිතවත්කම් මත වෙන්න පුළුවන්. ඇතරම් වෙනත් විවිධ ක්‍රමවේදීන් අපි ඒ දේවල් භාවිත කරනවා. තවගෙන ගත්ත දේක සමහරවිට භාවිත කරනවා. ඔයා මේක ගන්න මාත් ගත්ත මටත් සුව වුණා කියලා කියන අවස්ථා අපි ඕනෑ තරම් දැක තිබෙනවා. හැබැයි ඒක ඒතරම් සුදුසු දෙයක් නෙමෙයි. ඒතරම් නේ කොසේසේත්ම සුදුසු දෙයක් නෙමෙයි කියලා මතක් කරන්න කැමති. මතුපනේ දැන් මේ අනවශ්‍ය විදිහට මේ වගේ ප්‍රතිජීවක ගන්න මිනිස්සු යමු ඉන්නේ. ඇයි? ඔව් එකක් තමයි මං හිතන්නේ දැන් අර ඔබ කිව්වා වගේ එක්කෙනෙක්ට දුන්න හින්දා යාට හරියෙ මේක හින්දා ඒ නිසා මමත් ගන්නවා කියන එක. නමුත් එතන ගොඩාක් වෙනස්කම් තියෙන්න පුළුවන්. උණ කියන එක අපි ගත්තොත් දැන් උණ රෝගයක් හැදිච්ච නිසා අරයට අපි ඇන්ටිබයොටික් දුන්නා. එයාට හරිය ගිය නිසා මටත් උණක් ආවහම මම ඇන්ටිබයොටික් ගන්නවා කියන එක හරිද? ඒක වෙන්න එහෙම කියන්න බෑ. මොකද වෛද්‍යවරයෙක්ට උනත් එකපාරට උණක් හරි ඒ වගේ ලක්ෂණයක් එක්ක රෝග ලක්ෂණයක් තියෙන පුද්ගලයෙක්ගේ හරියටම දෙන්නේ මේ රෝගය කියලා මූණ බලලා කියන්න බෑ. සමහර වෙලාවට පරීක්ෂණ කියන්නේ එක්සැමින් කරලා කියන්නත් අමාරුයි. ඉතින් ඒකට තව පරීක්ෂණ කරන්නත් තියෙනවා. ඉතින් ඒවත් කරලා තමයි වෛද්‍යවරයෙක් වුණත් නිර්ණය කරන්නේ මේක වෛරස් ආසාදනයක්ද බැක්ටීරියල් ආසාදනයක්ද එහෙම නැත්නම් වෙනමම හේතුවක්ද කියලා. සමහරක් වෙලාවට උණ කියන එක ආසාදනයක්ම නෙමෙයි. උණක් ආපු පමණට ඇන්ටිබයොටික් ගැනීම කිසිම පළක් නැහැ. ඒ කියන්නේ ඒකෙන් ප්‍රතිඵලයක් හොඳ ප්‍රතිඵලයක් නැහැ. ඒ කියන්නේ ඇන්ටිබයොටික් වලින් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඇන්ටිබයොටික් වලින් කරන්නේ බැක්ටීරියා විනාශ කරන එක පමණයි. එතකොට දැන් ඇන්ටිබයොටික් එකක් දෙන්න නම් ඒ දෙන එකෙන් ප්‍රතිඵලයක් එන්න නම් ඒ උණට හේතුව බැක්ටීරියා වලින් ආපු ආසාදනයක් වෙන්න ඕනේ. එහෙම නැතිනම් ඒක ඇන්ටිබයොටික් එකක් ගත්තා කියලා කලින් හොඳ වෙන්නේ නැහැ. ඉක්මනට හොඳ වෙන්නේත් නැහැ. නමුත් ඒකෙන් එන අනිසි ප්‍රතිඵල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඕනම වෙලාවක ඇන්ටිබයොටික් ගන්න පුද්ගලයෙක්ගෙන් ඇහුවොත් කියනවා පො බඩ දඟලනවා වගේ නා සමහරලාට ටිකක් කෑම අපිරියාව. ඒ වගේ දේවල් එන්න පුළුවන් පොඩි පොඩි ප්‍රමාණයක්. සමහර අයට ඊට වඩා දරුණු තත්ත්වයකට ගිහිල්ලා බඩ පාචනයේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇන්ටිබයොටික් නිසා ඇති වෙන පාචනය ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඉතාම භයානක තත්ත්වයකට යනවා. මරණය පවාගෙන දෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒකට ඇන්ටිබයොටික් අවශ්‍ය වෙලාවට නොගෙන ඉන්න කියලා. නමුත් අවශ්‍ය වෙලාවට දෙන්නේ අපි හොඳටම ඒ කියන්නේ නියාමනයක් යටතේ ඕන එක ගන්න. දැන් අපි සමහර ඇන්ටිබයොටික් දුන්නාම දැන් සමහර රෝගවලට අපිට ගොඩක් කල් දෙන්න වෙනවා. විශේෂයෙන් අපි හිතමු හෘදේ කපාටයක ඇති වෙන ආසාදනයක් වගේ එකක් අපි ඉස්පිරිතාලේ ඉඳලා හරියට ඩයග්නෝස් කරාට පස්සේ ඒ කියන්නේ හරියට නිර්ණය කරාට පස්සේ අපි කියනවා සති ගාණක් මේ ඇන්ටිබයොටික් බොන්න වෙනවා. අපි බොන්න නෙමෙයි ඒ වෙලාවට අපි ඉන්ජෙක්ෂන් දෙනවා. ඒ කියන්නේ අපි ඉන්ට්‍රවීනස් කියලා අර වේන් එකට කෙලින්ම ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවල් තියෙනවා අපි හිතමු අස්තියක ඇති වෙන
ආසාදනයක් කියලා අපි අපි නිර්ණය කළොත් අපි එයාට සති ගාණක් සමහරට පෙති ගන්න වෙනවා කරල් ගන්න වෙනවා ඒක එහෙම දෙන්න වෙන අවස්ථා තියෙනවා නමුත් ඒ වෙලාවට අපි පුද්ගලයාව සතියෙන් සතියවත් අඩුම ගාණ ලේ පරීක්ෂා කරලා මෙයාට ප්‍රශ්න එනවාද කියලා බලලා ඒ නියාමනයක් යටතේ තමයි ඒක කරන්නේ ඒක දැනගෙන මිසක් අනවශ්‍ය විදිහට එක එක්කිනාට මේ හිතන ප්‍රමණයට අර සුදුසුකම් නැති අය දෙන වනං ඒක ගොඩක් වැරදි ප්‍රතිජීවක ඖෂධ මොකද ගොඩක් අනිසි ප්‍රතිඵල එන්න පුළුවන් හැබැයි අර කියනවා වගේ ඉක්මනට හොඳ වෙන දේත් වෙන්නේ නැහැ මොකද වෛරස් වලටවත් අනික් උණ වලටවත් මේ දෙන ප්‍රතිජීවක ඖෂධ මත ඇන්ටිබයොටික් වලින් වැඩක් වෙන්නේ නැහැ දැන් වදතුමනි ඇත්තටම මෙතුමේ මම හඳුනා දෙමේදී කිවි යුතුව තිබෙන විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසාදන වැළැක්වීම පිළිබඳ මාර්ගෝපදේශ සකස් කිරීමේ කමිටු වෙත් නියෝජනයකට සාමාජිකාවක්. ඒ නිසා විශේෂයෙන් ආසාදන වළක්වා ගැනීම සම්බන්ධව කාරණා ගැන අසන්නට නැත්නම් විමසන්නට සුදුසුම පුද්ගලයෙක් කියලාත් බලන්න කියන්න පුළුවන් හඳුනා දෙන්න පුළුවන්. දැන් වදතුමනි දැන් මේ අනවශ්‍ය විදිහට මේ වගේ ඇන්ටිබයොටික් ගැනීමත් එක්ක මා කැමති පුංචි උදාහරණ කිහිපයක් එක කතා කරන්න මේක මේ පොදු භාවිතයේ තියෙන උදාහරණ විශේෂයෙන් දැන් පෙනිසිලින් වගේ දේවල් දැන් භාවිත වෙනවත් අඩු ඇති. නමුත් මේ ඇන්ටිමයික්‍රෝබියල් රෙසිස්ටන්ස් ඇති වෙන්නට සමත් වෙන ඖෂධ කාණ්ඩ ඖෂධ වර්ග පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් ඖෂධ වර්ග දැන් අපි කිව්වොත් ප්‍රතිජීවක ඖෂධ කියන්නේ කර ඔබ කිව්වා වගේ පෙනිසිලින් තමයි මුලින්ම අපි කියන්නේ හොයාගත්ත ඇන්ටිබයොටික් එක කියලා අපි කියනවා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලත් යම් යම් බේබල් සුළු වශයෙන් තිබුණාට පෙනිසිලින් තමයි මුලින්ම ඇන්ටිබයොටික් එකක් හැටියට ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධයක් හැටියටම නියමිතම මේ භාවිතයට පටන් ගත්ත ඖෂධය. ඉතින් ඒ ඖෂධයෙන් අපිට ඒ කාලේ හොඳම උදාහරණය තමයි මුලින්ම දැන් ඕක 1940 ගණන් වල මුලින්ම සොයා ගැනීම කරනකොට හුඟක් ඒක හරි ලොකු දෙයක්. ඒ කියන්නේ මිනිස්සු හිතුවා ඒකෙන් ගොඩාක් ලොකු වෙනසක් වෙයි කියලා. ටිකක් කල් යනකොට සමහර අය හිතුවා මේකෙන් ඉන්ෆෙක්ෂන් කියන එක අපිට මේ බැක්ටීරියා ආසාදන එහෙම පිටින්ම නැති කර ගන්නත් පුළුවන් වෙයි කියලා. මේ ඇන්ටිබයොටික් හොයාගත්ත කාලේ. නමුත් ඇත්තටම ඒ කියන්නේ ඒ කාලේ ඒක ඉෆෙක්ට් එක තිබුණා. ඒ කියන්නේ අපි හිතුවොත් දැන් අපි දන්න පළවෙනි ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය කියන අවුරුදු ගත්තොත් ওই දෙක අතර තමයි මේ පෙනිසිලින් හොයාගත්තේ. දැන් පෙනිසිලින් හොයාගෙන භාවිතයට ආවේ දෙවනි ලෝක යුද්ධයේ කාලේ. ඒතර පළවෙනි ලෝක යුද්ධයේදී ඇත්තටම ගොඩාක් මේ සෝල්ජර්ස්ලා එහෙම නැත්නම් මේ ඒ කියන්නේ හමුදාවල පුද්ගලයෝ මැරුණේ ඒගොල්ලන්ට තුවාල වුණාම ඒව ආසාදනය වෙලා ඉන්ෆෙක්ෂන් වලට දෙන්න ප්‍රතිජීවක ඖෂධ තිබුණේ නැහැ. ඒක නිසා ගොඩක් අය මිය ගියා. ඒ කියන්නේ අපි ප්‍රතිජීවක ඖෂධ නැති වුණොත් ආසාදන මරණයෙන් කෙළවර වෙන්න පුළුවන්. නමුත් දෙවැනි ලෝක යුද්ධය එනකොට මේ පෙනිසිලින් හොයාගෙන දැන් පුද්ගලයෝ හිතුවා හරි ඔක්කොම හොඳ කරගන්න පුළුවන් කියලා. ඒ විදිහට තමයි හිතුවේ. මොකද එච්චරට වෙනසක් දැනුණා. ඒ කියන්නේ පෙනිසිලින් පාවිච්චියත් එක්ක අර මරණ සංඛ්‍යාව ගොඩක් අඩු කරගන්න පුළුවන් වුණා. ආසාදන අඩු වෙලා අර තුවාල වෙන පුද්ගලයෝම බේර ගන්න ඒගොල්ලන්ට හැකියාව ලැබුණා. ඉතින් ඒක ඒ කාලේ. නමුත් අද ගත්තොත් පෙනිසිලින් කියන එක දැන් අර දැන් අපි ගොඩක් අයට තුවාල වල ආසාදන එන ජීවීන් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒකට දෙන්න ඖෂධ මොනවද කියලා හිතන්නේ. දැන් බැලුවොත් ඒ දෙන අපි දැන් දන්නවා තුවාල ආසාදන වලට ගොඩක්ම හේතු වෙන ඔය ස්ටැෆිලොකොකස් ඔරියස් එහෙම නැත්නම් ස්ට්‍රෙප්ටොකොකස් ස්පීසිස් එහෙම අපි ස්ට්‍රෙප්ටොකොකස් පයෝජෙනස් කියන ඒ වගේ අය තමයි ගොඩක් වෙලාවට ආසාදන ඇති කරන්නේ. ඉතින් විශේෂයෙන් ඔය ස්ටැෆිලොකොකස් ඔරියස් කියන විසබීජය ගත්තොත් අද 90% මේ ඒ පෙනිසිලින් වලට අහන්න නැති වෙලා. ඉතින් අද ඒක දීලා ඒ ආසාදනයට ප්‍රතිකාර කරන්න බෑ. ඉතින් ඒ තත්ත්වය උදා වෙලා තියෙන්නේ මේ අපි ඒ භාවිතයත් එක්ක. ඒ කාලේ හැබැයි ඒක හොයාගත්ත ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා කිව්වා මේක හරියට පාවිච්චි නොකරොත් මේක ඉක්මනින්ම ආයි අපිට මේ නැති තත්ත්වයක් එනවා කියන එක. ඉතින් ඒ කතාව හොඳටම හරි කියලා අද දවසේ පේනවා. අවුරුදු ගානකට පස්සේ 100 වසකට කිට්ටු වෙන්න ගියාට අපි සාමත් ඒ සම්බන්ධව ඉවරයක් නැහැ. ඒ කියන්නේ බැක්ටීරියා අපිට වඩා ඉහළින් ඉන්නවා, ඉදිරියෙන් ඉන්නවා. මොකද හැම වෙලෙම අපි හොයාගන්න ඖෂධයට ප්‍රතිරෝධය ඇති කරන විදිහ හැම වෙලෙම ප්‍රතිජීව ඖෂධවලට ප්‍රතිරෝධය ඇති කරන විදිහ ඒ බැක්ටීරියා අනුවර්තනය වෙනවා. ඒ විදිහට හැඩගැහෙනවා. ඉතින් ඒක නිසා ඉතාමත්ම මේ පරිස්සමෙන් ඕනේ අපි මේක පාවිච්චි කරන්න. නැත්නම් අපිට ඉදිරියේදී නැවතත් නියම ප්‍රතිජීවක ඖෂධයක් මේ දෙන්න බැරි තත්ත්වයක් එනවා. එතකොට ඒ කියන්නේ අපි වැළැක්වීම ගැන මං හිතන්නේ කතාව අපි කතා කරමු වැළැක්වීම ගැන. ඊට කලින් මම ඔබතුමෙන් විමසන්න කැමති විශේෂයෙන් දැන් මේ ප්‍රතිජීවක දෙකින් දෙකටම ගැනීම තුළින් තමයි මේ ඊට ප්‍රතිරෝධයක් ඇති වෙන්නේ ශරීරය තුළින්. ශරීරයේ තිබෙන ප්‍රතිදේහ සහ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය තුළින් දැන් මේ ප්‍රතිජීවක දෙකින් දෙකටම ගැනීම නිසා එහි අවධානමක් අවසානයේ ඇති වෙනවා සංකූලතාවය සහිත. මෙන්න මේ අවධානම කොහොමද ඔබතුමිය පැහැදිලි කරන්නේ? ඔව් මේ මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. දැන් ඒ ප්‍රතිරෝධය ඇති වෙන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය නිසා නෙමෙයි.
ප්‍රතිජීවී ඒක ඇති කරගන්නේ ක්ෂුද්‍ර ජීවියා. ක්ෂුද්‍ර ජීවි නෝ. ඔව්. ක්ෂුද්‍ර ජීවියාගේ වෙනස්කම් ඇති කරගන්නවා අපි දෙන ඖෂධයට වරතු දෙන විදිහ. ඉතින් ඒ අපි හිතුවට වුණා ඒගොල්ලෝ ගොඩක් ඉහලින් ඉන්නේ යති. ඒ කියන්නේ ඒක නැචරල් ඒ කියන්නේ සාමාන්‍ය අර උචිතෝන්නතිය වගේ දෙයක්. ඒ කියන්නේ අපි දන්නවානේ හරිද ඒ කියන්නේ එයා වෙනස් වුණා නැත්තම් එයා විනාශ වෙන බව දන්න නිසා සාමාන්‍ය ඒක පරිසරයේම එයා වෙනස් වෙනවා. ඒ එයා වෙනස් වීම මගින් එයා වරතු දෙන්න හැදෙනවා අර අපි දෙන ඖෂධ වලට. අපි ඖෂධ පාවිච්චි කරන්න කරන්නේ ඒකට වරතු දෙන විදිය බැක්ටීරියා හැදෙනවා. ඉතින් අද සමහරකට අපි දකින්න සමහර රෝහල්ගත වෙලා ගොඩාක් කල් ප්‍රතිකාර ලැබන විශේෂයෙන් ගොඩාක් සංකූලතා තියෙන රෝගීන්ගේ තියෙනවා විෂ බීජ අපි දැනට පාවිච්චි කරන එකම ප්‍රතිජීවක ඖෂධයකින්වත් ප්‍රතිකාර කරන්න බැරි බැක්ටීරියා තියෙනවා. එතකොට ඇත්තරම ඉතින් ඒක අර මරණකම් බලන් ඉන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. කියන්නේ දෙන්න දෙයක් නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකට හේතුව දැන් අපි කොච්චර කරත් අලුතින් ඇන්ටිබයොටික් හොයාගන්නවා කියන එකත් හරීම හිමින් සිදු වෙන දෙයක්. එක කාලයක් එක සිදු උනේම නැහැ. දැන් ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනික් සංවිධාන එකතු වෙලා මේකට දිගැන්වීම් කරලා මොකද ප්‍රතිජීවක ඖෂධයක් හොයාගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේකට ගොඩාක් වියදමක් යනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අපි කොච්චර කරත් ඒකට යම් කම්පනි එකක් ඒ කියන්නේ ඩ්‍රග් කම්පනි එකක් ගත්තොත් ඒ කියන්නේ ඒ ඒ ආයතනයක් ලොකු වියදමක් කරලා වුණේ එක ඖෂධයක් මාකට් එකට ගේන්න ඒ කියන්නේ අපිට ලබා දෙන්න. ඒකෝර ඒක කරාට පස්සේ ටික අවුරුදු කිහිපයකින් ඒක ඕනම රටක ඕනම විදිහකට හදන්න ඒගොල්ලන්ට දෙන්න වෙනවා ඒ අවසරය. ඒවන අවුරුදු කිහිපයක් විතරයි ඒ පළවෙනියෙන් පටන් ගත්ත හොයාගත්ත කෙනාට ඒක තියාගන්න පුළුවන්. ඒකට ලොකු මිල අධිකයි ඒ ඖෂධය ටික කලක් ගියායින් පස්සේ ඒක ඕන කෙනෙක්ට හදන්න පුළුවන්. එතකොට ඉතින් පොඩි පොඩි තැන්වල අර අර ප්‍රමිතිය ටිකක් අඩු කරගෙන ඉතාලම ලාභ විදිහට මේක දානවා ඒබනවා. ඉතින් එතකොට අපේ වගේ රටවල් අපි මේ ලාභ දෙය අරගෙන දෙනවා. මොකද සමහරක් වෙලාවට අපිට අර ලොකු දෙය ගන්න සල්ලි නැති නිසා අර ඔරිජිනල් එක ගන්න. ඉතින් අන්තිමට වෙන්නේ අර ඒ අර නිෂ්පාදනය කරපු කම්පැනි එකට එච්චර ලොකු ලාභයක් නැහැ. ඉතින් එතනින් එහාට ඒගොල්ලෝ ඒ ගැන එච්චර උනන්දුවක් නැහැ. ඒ වගේ නෙමෙයි දියවැඩියාවට සහ ඔය ප්‍රෙෂර් එකට ගන්න බෙහෙත් නම් අපි ජීවිතාන්තය දක්වා ගන්න ඕනේ. දැන් ඒ වුණාට ප්‍රතිජීවක ඖෂධයක් අපිම කියනවා දෙන්න එපා වැඩිය දුන්නොත් ඔකට අහන්න නැති වෙනවා. ඒක හින්දා අපි දෙන්න ඕනේ හරියටම ආසාදනය ඉවර වෙනකම් විතරයි. ඊට පස්සේ ඒක නවත්තන්න. ඉතින් ඒතකොට පොඩි කාල ප්‍රමාණයකට දෙන්නේ. ওই ඔක්කොම හේතු නිසා අලුතින් ප්‍රතිජීවක ඖෂධ නිපදවීම ඉතාම මන්දගාමී විදිහට යන්නේ. ඒ කියන්නේ හරි අඩුයි. අඩුවෙන් එන්නේ මාකට් එකට ආවත් ඒ ඔක්කොම අපිට ගන්න තරමට බැරි තරම් මිලාධිකයි. ඒක ඒ ඔක්කොමත් හේතු නිසා අපි හරි පරිස්සමෙන් මේව පාවිච්චි නොකරොත් අපිට වැඩි කල නොගිස් මේ අපිට මේ බැක්ටීරියා වලින් මිනිස්සු ආයි මැරෙන තත්ත්වය බලාගෙන ඉන්න වෙනවා. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක හින්දා අපි පරිස්සමෙන් මේක පාවිච්චි කරන්නත් ඕනේ. වැලැක්වීමත් ඉතාම වැදගත්. අපි ඒකට එමු. දැන් වතුරේ පොঞ্চি හරස් ප්‍රශ්නයක් ඒකට වඩා එකතු කරලා තන දැන් මේ ප්‍රතිරෝධීත්වය වැඩි වෙලා අවසානයේ ශරීරය අර කිව් විදිහට ඇන්ටිබයොටික් අහන්නේ නැති තත්වයකට පත් වුණාට පස්සේ මේක ආයෙ රිවර්සබල් නැත්නම් ආයෙ ප්‍රකෘතිත්වයට පත් වෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඒකත් ප්‍රශ්නේ හොඳයි. ඒ කියන්නේ ඒක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් දැන් අපේ තියෙනවානේ සාමාන්‍යයෙන් ගහණයක්. ඉතින් ඒ ගහණය දැන් ඒක වැඩේ තියෙන්නේ දැන් අපි හිතමු අපි මෙතන තියෙන තුවාලයකට බෙහෙතක් ගත්තොත් අපි දැන් සමහරලාට මෙතන පැසවල තුවාලයක් හරි කොහේ හරි මේ පොඩි තැනක තුවාලයකට අපි බෙහෙතක් යන්නවා කරලක් ගිලිනවා. ඒ කරල ගිනිලාම ඒක ලේවලට උරාගෙන මුළු ඇඟටම ගිහින්ලා මෙතනට එන්නේ පොඩි ප්‍රමාණයක්. නමුත් මුළු ඇඟේම ඒක යනවා. එතකොට අර බඩවැලේ දැන් මං කියවනේ සාමාන්‍ය අපේ බැක්ටීරියා ගහණයක් ඉන්නවා කියලා. ඒක හරි හොඳයි. ඒ කියන්නේ ඒ බැක්ටීරියා සාමාන්‍යයෙන් හොඳ බැක්ටීරියා. දැන් අපි එක ඒක නිරන්තරයෙන් අර හොඳ බැලන්ස් එකක් අපි අතරේ තියෙනවා. ඒ කියන්නේ අපිට ලෙඩ හදන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කරදර කරන්නේ නැහැ අපි තාක්කල්. හරි? හිතකර බැක්ටීරියා. හිතකර බැක්ටීරියා කියලා අපි කියනවා. එතකොට දැන් අර අගේ ප්‍රතිජීවක ඖෂධයක් දුන්නාම මොකද වෙන්නේ? අර අපේ හිතකර බැක්ටීරියා ටිකත් ඔක්කොම මැරිලා යනවා. එතකොට ආයි අර අනවශ්‍ය දැන් අපි සමහරලාට දකින රෝහල් වල ඔය ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධී තියෙන බැක්ටීරියා වලට හැම කිසි ප්‍රශ්නයක් නැතුව මේ වගේ රෝගියෙක්ගේ ඇඟට ඇතුල් වෙලා මර්ධනය වෙන්න පුළුවන්. මොකද වෙන බැක්ටීරියා නැහැ නේ දැන්. අර හොඳ අය ටික ඔක්කොම මැරිලා. ඊට පස්සේ ඊළඟ රෝගය හදන්නේ ඉතාමත් දරුණු බැක්ටීරියා වලින්. ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධ වලට අහන්න නැති බැක්ටීරියා වලින් තමයි මේක හදන්නේ. ඉතින් ඒක නිසා අපි පරිස්සම් වෙන්න ඕනි දැන් මේ අපි මෙතන තුවාලෙට මේක බෙහෙත් අවශ්‍යමද කියන එක. ඉතින් ඒක අවශ්‍යම නම් විතරයි අපි ගන්න ඕනේ. ඒකත් හරි ආකාරයට අරගෙන නියම ආකාරයට නියම දවස්වලට අරගෙන නවත්තන්න ඕනේ අපි තියෙන ඒ ගයිඩ්ලයින්ස් අනුව. ඊට වඩා කල් දෙන්න හොඳ නැහැ.
ඉතින් ඒක වළක්වීම ඉතාම වැදගත් මේ ප්‍රතිජීවක ඖෂධය ප්‍රතිරෝධය ඇතිවීම වැළක්වීම. ඒ කියන්නේ ප්‍රතිරෝධය කියන එක ඇති වෙන්නේ අර සත්තුන්ගේ. සත්තුන්ගේ සහ ඒ කියන්නේ බැක්ටීරියා. බැක්ටීරියා සහ වෛරස් වල. ඉතින් ඒ බැක්ටීරියා අපේ ඇතුලේ ඉන්න සාමාන්‍ය බැක්ටීරියා ටිකත් එක්ක මැරෙනවා එක්ක ප්‍රතිරෝධය ගොඩනගෙනවා. ඉතින් ඒ මගෙන් ඊළඟට අපිට එන ආසාදන එන්නේ ඒකේ. කොහොමද අපි සමහරවිට අපිට ආසාදන හදන්නේ අපේ ඉන්න බැක්ටීරියාම වෙන්න පුළුවන්. දැන් අපි හිතමු උත්‍රා ආසාදනයක් ඇති වෙන්නේ අපේ ඇඟේ හිටපු E. coli කියන බැක්ටීරියාවෙන්ම තමයි බඩවැලේ ඉඳලා එයා එන්න පුළුවන්. නමුත් එයා සාමාන්‍යයෙන් ඖෂධවලට මැරෙනවා නම් අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඒකට මුත්‍රාමාරු හැදෙන හේතු හොයලා ඒක වළක්ව ගන්න ඕනේ. නමුත් අපි දිගින් දිගටම ඇන්ටිබයොටික් පාවිච්චි කරොත් ඊට පස්සේ වෙන්නේ අර ඇඟේ ඉන්න E. coli ටිකත් අරවට අහන්න නැති තත්ත්වයටපත් වෙලා ඉන්නේ. එතකොට ඊළඟ උත්‍රා ආසාදන එනකොට දෙන්න ඇන්ටිබයොටික් එකක් නැහැ. එන්න එන්න අපිට ඕගලන්ට පේනවා අර කල්චර් පරීක්ෂණ කරොත් ඔක්කොම RR resistant resistant කියලා එනවා. report එක. ඒ එහෙම එන්නේ මොකද? දැන් අර ඒවට අනුවර්තනය වෙච්ච බැක්ටීරියා වලින් තමයි දැන් අපේ ආසාදන හදන්නේ. ඉතින් එහෙම උනායින් පස්සේ එන්න එන්නම අපිට ප්‍රතිකාර කිරීම අපහසු වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඔන්න දැන් වැඩසටහනේ වැදගත්ම කොටස තමයි අපේ පැමිණෙන්නේ. කොහොමද අපි ආසාදන වළක්වා ගන්න. ආසාදන වළක්වා ගැනීම ක්‍රමවේද කොහොමද අපි නිවැරදිව ප්‍රායෝගිකව අපේ ජීවිතයට අපි එකතු කරගන්නේ. හොයිදෘතුමනි අපි කතා කරමු ඒක. ඔව් දැන් ආසාදන වැළැක්වීම කියනකොට ගොඩාක් පුළුල් දෙයක්. කියන්නේ මොනවද ආසාදන කියන එක තියෙනවා. අපි දන්න සමහරක් ආසාදන ශ්වසන පද්ධතිය මගින් පැතිරෙන ඒවා තියෙනවා. අපි දැක්ක කොවිඩ් පැතිරිච්ච හැටි. ඒ වගේම සමහරක් ඒවා තියෙනවා අපි ඉවන් මේ දැන් ඒ කොවිඩ් ආසාදන නිසා අපි කිව්වා අතසේදීම වැදගත් කියලා. ඒ වගේම තව දේවල් තියෙනවා අතිම්ම පමණක් ගොඩක් වෙලාවට යන ඒවා තියෙනවා. ඒ කියන්නේ අතසේදීම වගේ හොඳ පුරුදු වැදගත් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අතින් පැතිරෙන බැක්ටීරියා වෛරස් වගේ දේවල් තියෙනවා. ඒ මොකද අපි ගොඩක් වෙලාවට අතින් හැමදේම අල්ලන්නේ. දැන් වෙන තැනක තිබුණාත් දැන් අපිට මෙතන වෛරස් එකක් තිබ්බත් ඒක වෙන කෙනෙක් අල්ලන ප්‍රමාණය අඩුයි. නමුත් අපි අත ගිහිල්ලා හැමතැනම දැන් යම් දෙයක් අල්ලනවා පෑනක් කාට හරි දෙනවා. හැමදේම කරන්නේ මේ අතින්. ඉතින් මේ අතින් පැතිරීම අත කියන එක පිරිසිදු කිරීම ඒකයි අපි වැදගත් කියලා කියන්නේ. එතකොට සමහුඟක් විස බීජ අත්මගින් පැතිරෙනවා. ඒ වගේම තමයි සමහර ඖෂධ අපි දන්නවා සමහර රෝග වෙන වෙන ඒ කියන්නේ දැන් මලපහ මගින් යන විස බීජ සමහරක් වෙලාවට ආහාරවලට දැන් ආහාර හරියට වසා තිබ්බේ නැත්නම් ඒ වගේ ක්‍රමවලින් මැස්සොන්ගෙන් ඒ වගේ ඇවිල්ලා ආහාර මේ හරි ආකාරයට මේ පිරිසිදුවට තිබුණ නැත්නම් ඒ මගින් එන ආසාදනක් තියෙනවා. ඉතින් විවිධ ආකාරයට මේ පැතිරෙන ආසාදන වළක්වන්නත් විවිධ ක්‍රම තියෙනවා. ඉතින් සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ අතසේදීම වගේ එක අපි මූලිකවම කියනවා. මොකද ගොඩාක් ඒවට අතසේදීම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒකත් අපි දැනගන්න ඕනේ කොයි වෙලේද අත හොදන්නේ කියන එක. සමහරලාට දැන් අපි දැන් කොවිඩ් කාලේ වුණත් අපි දන්නවා දැන් හුඟක් වෙලාවට ඒක නීතියක් හැටියට තිබ්බ නිසා හැමෝම දැන් සුපර් මාකට් එකක් ඇතුළට යනකොට අත හොදුවයි ඒ කාලේ. නමුත් එතනින් පස්සේ සමහර අය මාස්ක් එක අල්ලන්න පුළුවන්, නහය අල්ලන්න පුළුවන්. මොකද නහය කහන්න ගන්නවා මාස්ක් එක තියෙනකොට. ඒ වගේ ප්‍රශ්නත් නිසා අත අපිරිසුදු වුණා කියලා එතනදී එයාට මතක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට වැඩක් නැහැ ආපහු. දැන් අත උදෙන් එන්න කලින් හොදන් ගන්නවට වඩා නැහැ නේ. දැන් නහය ඇල්ලුවා නම් මං අත හොදන්න ඕනි කියන එක අන්න ඒ වගේ දේවල් ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ අතන එතන අර අපි දැන් අර බුද්ධ ධර්මයේ කියනවා වගේ අර හැම වෙලේම සිහියෙන් වැඩ කරන්න ඕනි. සතිය වැදගත්. ඒ කියන්නේ අපි කරන දේ ගැන මේ මොකද මම දැන් නහය ඇල්ලුවා, මම කට ඇල්ලුවා. ඒ කියන්නේ මගේ විස බීජ තිබුණොත් මගේ අතට එනවා. එතකොට මම වෙන කෙනෙක්ට යන්න පුළුවන්. අන්න ඒ වගේ තමන්ගේ දැන් අපි අපේ ලංකාවේ විතරක් නෙමෙයි මම හිතන්නේ හුඟක් වෙලන්න අපි පුරුදු වෙලා ඉන්නවා අපි ගැන විතරනේ අපි හිතන්නේ. දැන් අපිට විතරක් නෙමෙයි අපේ තියෙන ආසාදනයක් වෙන කෙනෙක්ට නොදෙන්න අපිට ලොකු කාර්යයක් කරන්න පුළුවන්. දැන් ඇත්තටම කොවිඩ් වලදී අර මාස්ක් එක බැඳීම මම හිතන්නේ අපි පරිස්සම් වීමට වඩා වැදගත් උනේ අපෙන් අනික් කෙනෙක්ට යන එක ගොඩක් වැලකුණා. ඒ කියන්නේ මට හදිස්සියේවත් තිබුණොත් මොකද සමහරවිට මට ලොකු රෝග ලක්ෂණ නැති වෙන්නත් පුළුවන්. සමහර අවස්ථා තියෙනවා එහෙම. ඒ කියන්නේ මගේ ප්‍රතිශක්තිය හොඳ නම් මට අමාරු වෙන්නේ නැහැ. නමුත් මගේ ළඟ ඉන්න අනික් වයසක පුද්ගලයාට එහෙම නැත්නම් මං ගිහින් බලන රෝගියාට එයාගේ ප්‍රතිශක්තිය අඩු නම් එයාට මගෙන් ඒ රෝගෙ ගියොත් ඒක එයාට දරුණු වෙන්න පුළුවන්. වාහකෙක් වෙන්න පුළුවන්. ඔව්. ඒක නිසා ඉතාම වැදගත් අපි හැම වෙලේම අනුන් ගැනත් හිතන්න ඕනේ. ඉතින් මම කට ඇල්ලුවොත් මම නහය ඇල්ලුවොත් මං අත හොද ගන්න ඕනේ. අන්න ඒ වගේ කොන්සෙප්ට්ස් අපි ඒ වගේ අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. අනුන් ගැන හිතන එක. ඇත්තටම ඒක ලොකු දෙයක්. ඒතකොට තමන්ටත් ඒකෙන් හොඳක් වෙනවා. ඒ වගේම සමාජයටත් හොඳක් වෙන විදිහට. ඉතින් ඒක ඉතාම වැදගත්. රෝග වළක්වීමේදී එහෙම සාමාන්‍යයෙන් අර හරි විදිහට හැමෝම ගැන හිතලා වැඩ කරනවා නම් මං හිතන්නේ එතකොට සමාජයටම හොඳයි. මොකද තමන්ගේ ආදරණීයන්ට රෝගීන් තත්ත්වෙ නැති වෙන්න පුළුවන්. මොකද අද අපි දන්නවා හැමෝටම මාස් දාන් ඉන්න කෙනාට හැම වෙලේම ඒක කරන්න බෑ. දැන් අපි ආයි සාමාන්‍ය ජීවිතයට පුරුදු වෙලා. ඒක පුරුදු වෙන්න ඕනේ. දැන් අවුරුදු ගාණක් අපි ඒක දුක් විඳා. ඉතින් ඒ වෙනකොට අපි ටිකක් බලන්න ඕනේ අපි දැන් දියවැඩියා තියෙන පුද්ගලෙ. දියවැඩියාව පාලනය කිරීම ඉතාම වැදගත්.
මොකද ඒ සමහර රෝග දන්නවා අපි දන්නවා ඒවා බෝවන රෝග නොවුනට ඒවා නිසා බෝවන රෝගවල තියෙන සංකූලතා ගොඩක් වැඩි. දියවැඩිය අය තමයි ගොඩක් වෙලාවට මැරෙන්නේ හැම ඉන්ෆෙක්ෂන් වලින්. මුත්‍රා ආසාදන ඕනම ඉන්ෆෙක්ෂන් එකකින් කොවිඩ් වෙන්න පුළුවන් මුත්‍රා ආසාදන වෙන්න පුළුවන් ඕනෙම එකකින් දරුණු තත්ත්වයක් ඇති වෙනවා දියවැඩිය තියෙන පුද්ගලයාට. ඒක නිසා තුවාල ආසාදන තුවාලයක් ආවම නැත්තම් සාමාන්‍ය විදිහට තුවාලයක් ආවම ඇන්ටිබයොටික් ඕනේ නැහැ. දැන් තුවාල හොඳ වෙන්න කරල් ඉල්ලන මම අහලා තිනවා සමහරවිට ෆාමසි වලට අවිලා ඉල්ලනවා. ඒක අවශ්‍ය නැහැ. තුවාලයක් කියන එක මම දැන් මං සාමාන්‍ය හොඳ ප්‍රතිශක්තියක් තියෙන පුද්ගලයෙක් නම් තුවාලයක් කියන එක සාමාන්‍යයෙන් පිරිසිදු කරලා වහලා තිබ්බොත් ඒක හොඳ වෙනවා. පොඩි තුවාලයක් නම් ලොකු තුවාලයක් නම් මහන්න වෙන්න පුළුවන්. ඒක ලොකුට ඇරිලා නම්. එහෙම නැත්නම් ලේ යනවා නම්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සුද්ධ කරලා නිකන් හොඳ මොන හරි විස බීජනාශකකින් සුද්ධ කරලා වහලා තිබ්බහම ඒක හොඳ වෙනවා. ඒකට ප්‍රතිජීවක ඖෂධ ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ අපි පුරුදු වෙන්න ඕනේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කර ගැනීම. ඉතාම වැදගත් රෝග වැළැක්වීම සඳහා. ඒ කියන්නේ දිය වැඩි ආපාලනය කර ගන්න වෙන නිසා ඒකට වැදගත්ම දේ මොනවද? හරි ආකාරව තමන්ගේ බර තියාගන්න එක. ඒ කියන්නේ දැන් අපි හුඟක් වෙලාට දකිනවා අපි කොච්චර අපි රටේ කෑම නැහැ කිව්වත් අපේ පුද්ගලයන්ගේ ගොඩාක් අයගේ බර වැඩි. ඒකට හේතුව සල්ලි නැතිකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපිට පුරුදුලා තියෙන බත් ගොඩක් කාලා එළවලු අඩුවෙන් කන්න. හැබැයි ඉතින් ඒ අත දැනුවත් නැතිකමත් කියලා මට හිතෙනවා. මොකද බත් අඩු කරලා අපිට කොළ ටිකක් වැඩියෙන් කන්න බෑද? කොළ කියන එක ගණන් නැහැ අපේ රටේ කොළ මිටිය. තාමත් පුළුවන් හොයාගන්න අපිට ලොකු වියදමක් නොකර. ඉතින් ඒ වගේ දේවල් කන්න පුරුදු. ඒ කියන්නේ කෑම කන ආකාරය වෙනස් කරන්න ඕනේ අපි. අපිට අර ලොකු බත් පිඟන් තුනක් දවසකට කන්න අවශ්‍යම නැහැ. පාන් කෑම පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. මොකද ඒවා අර රිෆයින්ඩ් පිටි. ඒ කියන්නේ සුද්ධ කරපු සුදු පාට දේවල් කන එක අඩු කරලා පුළුවන් තරම් කෙඳි සහිත ආහාර කෑම. ගොඩක් වතුර පානය කිරීම. ඔය ගොඩක් ආසාදන වළක්වන්න අන්න ඒ වගේ දේවල් උපකාරන. එකක් දිය වැඩි ආපාලනයට ඒක හේතු වෙනවා. තමන්ගේ බර නියමාකාරයට තියා ගැනීම, ව්‍යායාම කිරීම. සමහර අහනවා ඇයි ව්‍යායාම කරන්නේ බඩ අඩු කරගන්නද කියලා. ඒකට විතරක් නෙමෙයි. දැන් වෙන ක්‍රමවලින් මේ බර අඩු කරගන්න එහෙම හිතනවා සමහර අය එක එක චූර්ණ කියලා. ඒ වයින් බර අඩු කරගන්න බැයිද කියලා එහෙම මගෙන් අහලා තිනවා. ඒ එහෙම නෙමෙයි. ව්‍යායාමය කියන එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ දැන් දිය වැඩියාමට උනත් දැන් බර අඩු කරගන්නවට වගේම ව්‍යායාම කිරීම මගෙන් අර දැන් දිය වැඩියාවේදී වෙන්නේ සීනි මේ සෛල වලට ඇතුළු නොවීමනේ. ඒකත් වැඩි කරගන්න පුළුවන් අර අපි ව්‍යායාම වැඩිපුර කරනවා නම්. ඉතින් ඒක නිසා හැම වෙලේම හොඳ සමබර ආහාර වේලක් කියන එක අපිට ප්‍රෝටීන් අමාරුයි කියන්න පුළුවන් දැන් ගානම වැඩි හින්දා ඒ වුණාට මං හිතන්නේ බිත්තරය අඩුම ගානි සතියකට දවසක් හරි එහෙමවත් පුළුවන් විදිහකට හරි නැත්නම් ආදේශක හොයාගන්න ආදේශක හොයාගෙන හරි කොහොම හරි පුළුවන් තරම් කෑම සමබරව කෑම අර පිටි ප්‍රමාණය අඩු කිරීම කාබෝහයිඩ්‍රේට් ගන්න ප්‍රමාණය අඩු කිරීම සහ වතුර වැඩිපුර බීම ඉතින් වැදගත් දැන් බඩගිනි වෙනලාට ඇත්තටම වතුර බොන්න පුළුවන් ඒක හොඳ පුරුද්දක්. වතුර අපි හුඟක් මදි. අපි වගේ ඩාඩි දාන රටකට ලීටර් 2.5ක් 3ක් වතුර දවසකට පෙවෙන්න ඕනේ. මොකද අපි බොන්නේ නිකන් අර තිබහ වුණාම පොඩ්ඩක් විතරයි හුඟක් අය. ඒක හොඳ නෑ. අපි හිතලා උදේට වතුර බෝතලයක් ඒ වගේ බොන්න පුරුදු වෙන්න. ඉතින් ඒ වගේ හොඳ පුරුදු මගින් ආසාදන වළක්ව ගන්න එක පළවෙනි දේ. මොකද එතකොට අපිට ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි අවම කරගන්න පුළුවන්. අනික් එක අවශ්‍යම වෙලාවට අවශ්‍යම නම් ඒ ප්‍රතිජීවක ඖෂධ ගත යුත්තේ හරියටම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පමණයි. ඒ ගන්නකොටත් ඒ ප්‍රතිජීවක ඖෂධ ගන්න ඕනේ හරි වෙලාවට. දැන් ඒක නිසා හැම වෙලේම වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගන්න ඕනේ ඔබ ඇන්ටිබයොටික් එකක් දුන්නද කියන එක. ඒ කියන්නේ සමහරවිට ලෙඩ්ඩු දන්නේ නැහැ. මේ ළඟදී අපි කරපු පරීක්ෂණයකදී තහවුරුනා හුඟක් වෙලාවට ඒ GP ලා එහෙම නැත්නම් ડોක්ටර් කෙනෙක් පිට දීපු අපේ රෝහලේ රෝගීන්ගේ බැලුවේ ඒ රෝගීන් දන්නේ නැහැ ඒගොල්ලන්ට ඇන්ටිබයොටික් එකක් දුන්නද නැද්ද කියන එක. ඒක ප්‍රශ්නයක්. මොකද අනික් ඖෂධත් එක්කනේ දෙන්නේ. දැන් ප්‍රතිජීවක ඖෂධ කියන එක වෙනම දෙන්න ඕනේ. ඔය දැන් කියලා දෙන්න ඕනේ මේක ප්‍රතිජීවක ඖෂධ. මේක ඇන්ටිබයොටික් එකක්. ඒක හරියට වෙලාවට ගන්න ඕනේ. නවත්තන්න බෑ. අපි ඒ කාල පරිච්ඡේදය හරියට දැන් පැය 6න් 6ට නම් පැය 6න් 6ට අරගෙන දවස් 3කට දුන්නා නම් දවස් 5කට දුන්නා නම් ඒ කාලයටම දිගටම ගන්න ඕනේ කියන එක. නමුත් පැරසිටමෝල් වගේ කැක්කුමට දෙන ඒවා තියෙන්න පුළුවන්, උනඩු වෙන්න දෙන ඒවා තියෙන්න පුළුවන්. ඒවා අපිට එහෙම අවශ්‍ය නැහැ. ලෙඩේ අඩු වුණාම අඩු කරන්න නවත්තන්න උනත් පුළුවන්. ඉතින් ඒක නිසා රෝගියා දැනුවත් කරන්න ඕනේ මෙන්න මේක ඇන්ටිබයොටික් එක කියලා එයාට පෙන්නුම් කරලා දෙන්න ඕනේ. මේක ඒක ඖෂධ වේදියටත් අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ඖෂධය දෙන පුද්ගලයාටත් අයිතියක් තියෙනවා මේක ඇන්ටිබයොටික් එකක් නියම වෙලාවට ගන්න කියන්නේ. වෛද්‍යවරයෙන්ටත් තියෙනවා අයිතියක් ඒක කියන්න. ඒක දැනුවත් කරන්න කොහොමද ගන්න කියන එක. එහෙම නැති වුණොත් මේවා හරියට ගැනුන් නැත්නම් ඒකත් හේතුවක් වෙනවා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය ගොඩනැගෙන්න. ඒක මම හිතන්නේ patient right එකක් තියෙනවා. ඒක නහ. අහලා දැනගන්න. ඔව්.
ඉතින් අද දවසේ අපේ කතා කළේ විශේෂයෙන් මේ ආසාදන වැළැක්වීම ගැන බොහොම ඉතාමත් වැදගත් කරුණු කාරණා රසක් ඇය අනාවරණය කළා බොහොම විශේෂයෙන් අර සිහියෙන් වැඩ කටයුතු කරන්න බොහොම සිහියෙන් අවදිව අවබෝධයෙන් යුක්තව සිහියෙන් වැඩ කටයුතු කරන්න කියන කාරණය ඇය මතක් කරලා සිටා ඒ ඉතාමත් වැදගත් වෙන කාරණයක් අපේ අයගේ නැත්‍රම නැති දේ තමයි මේ කාරණේ මේ දේ ඒ නිසා තමයි තව කෙනෙක්ට හානියක් වෙන්නේ අපේ මානුෂීයව තව කෙනෙක් දිහා බලලා වැඩ කටයුතු කිරීම අවම වෙලා තිබෙන මේ සිහිය නැති නිසා ඉතින් මේ සිහියෙන් වැඩ කරන්න කියන කාරණේත් ඇය මතක් කරලා සිටා විශේෂයෙන් අද දවසේ අපි කතා කරේ විශේෂයෙන් මේ ප්‍රතිජීවක ඖෂධ වලට දක්වන ප්‍රතිරෝධය සහ ඊට අදාළ කාරණා කිහිපයක් අපි කොහොමද අවසන් වශයෙන් මේ ආසාදන වළක්වා ගන්න කියන කාරණා ගැන පුළුල්ව අපි සාකච්ඡාවට ලක් කරා. ඉතින් ඒ සඳහා බොහොම ගෞරවණීය ලෙස අපි ආරාධනාවෙන් සම්බන්ධ උනේ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ශුද්‍රී විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක මහත්මියට බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් අපි ඔබට මතක් කරන්නේ අය මතක් කර සිටියා වගේම බොහොම සිහියෙන් අවදිව වැඩ කටයුතු කරන්න සහ ඔබ සක්‍රියව වැඩ කටයුතු කරන්න ඒ ඇක්ටිවිසම් එක තිබුණොත් තමයි අර මා පෙර කිව් පරදායිතාවයට අපට නිතරම එකතු වෙන්නට අවකාශය උදා වෙන්නේ. එහෙනම් අපි ගිහින් එනම් ඔබට සුවදායි දවසක්.